සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට නිරන්තරයෙන් බෞද්ධ ජනතාවගේ හිත සුපිනිස විවිධ බෞද්ධ වැඩසටහන් ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඔබට sannivedanaya කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ සද්ධර්ම වර්ෂා සජීවී ධර්මදේශනා මාලාවේ තවත් එක් සජීවී ධර්මදේශනයක් ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ සදහවතුනි අද මෙම උතුම් සද්ධර්ම වර්ෂා සජීවී ධර්මදේශනය සඳහා අප කළා වූ ගෞරවනීය ආරාධනය පිළිගෙන වැඩම අවදාළ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකතික පූජ්‍යපාද නමකෙනට අවසරයි හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ සාදුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු සාදු 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 සදහවතුනි ධර්මශ්‍රවණයට ප්‍රථමයෙන් මල්වට්ටිය ස්වාමීන් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත් එවැගේම දැහත්වට්ටිය ස්වාමීන් වහන්සේට පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කරන ලෙසත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා සදහවතුනි අද මෙම උතුම් සද්ධර්ම වර්ෂා සජීවී ධර්මදේශනයේ තම බැතිවර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා බේරුවල කපිතන් ගොඩේ පදිංචි සරච්චන්ද්‍ර පොත්හල අධිපති එම්.එච්.පී. සරච්චන්ද්‍ර මහත්මයා සහ එම මහත්මිය වන වයියේ ශ්‍රයාලතා මහත්මිය දියණිය සහ බැනනුවන් විසින් සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කරගෙන තිබෙනවා 2022 ජූලි මාස 27 වන එනම් අද දිනට 72 වන ජන්මදිනයේදී ඇති 2022 පෙබරවාරි 27 වන දින කොරෝනා වසංගතයේ හේතුවෙන් පරලෝස සැපත් වූ ආදරණීය සොහොයුරිය ලොකු අම්මවන ආර්.ඒ. චාලට් නෝනා මහත්මිය එවැගේම සුජීවත්ව සිටින සමයේ ඉතාමත් ආසාවෙන් සිදු කරන්නට බලාපොරොත්තු වූ ධර්ම දානමය පින්කමක් වන මෙය ඇගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට උතුම් නිර්වාණ සම්පතිය ප්‍රාර්ථනා කරමින් සිදු කරන්නට යෙදෙනවා එවැගේම මීට වසර 8කට පෙර උපත ලබා සුළු මොහොතකින් මෙලොවින් සමුගත් සමීර චතුරංග මෞපියන්ගේ කුළුඳුල් දියණියට පින්වත් නිරෝගී මත් දීර්ඝායුෂ ඇති දරුවෙකු ලෙස නැවත උපත ලබා කෙලවර අමා මහ නිවන් සුවත් වේවායි ප්‍රාර්ථනා කිරීම එවැගේම දෙපාර්ශ්වයේම පරලොස් සැපත් මෞපියන් වන එම්.එච්. සුසිරිය පාල එවැගේම ඉඩි සෝමවති ආර්.ඒ. ලීලාවති වයි.ඒ. ඇල්බර්ට් සිඤ්ඤෝ යන මෞපියවරුන්ටත් එවැගේම අපතරින් මීට මාස 6කට පෙර හදිසි අභාප්‍රාප්ත ජූලි 26 වන දිනට ජන්මදිනයේදී තිබුණු පවුලේ හිතවත් වී.කේ. නිහාල් මහතාට එවැගේම හදිසි අභාප්‍රාප්ත සිසිල් ප්‍රියන්ත පුතුට ගාමිණී පුංචිහේවා සොහොයුරාටත් පවුලේ ඥාති වන ඉඩි බුරම්පි සිඤ්ඤෝ ඇඩ්ලින් නෝනා ඉදි සෝමදාස මෝපියන්ටත් එවැගේම ඒස් විමලසිරි ආනන්ද පියාණන්ටත් ඔහුගේ පුත් එස් මනෝජ් ඉන්දික සොහොයුරාටත් එවැගේම නමින් මිය පරලව ගිය සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනායි කිරීම සුජීවත සිටින ධර්මදේශනාවට අනුග්‍රහය දැක් වූ එම්.එච්.පී. සරච්චන්ද්‍ර මහතාට එම මහත්මියට වයියේ ශ්‍රියලතා මැතිණියටත් එවැගේම දියණිය සමීරා සුරංගමාලි බැනනුවන් එච්.ටි. චතුරංග එටි ජෙනුලි බිමන්සා දිනිය එවැගේම එටි රිතික සේමින් පුතුටත් නිදුක් නිරෝගී සුවය හා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවායි ප්‍රාර්ථනා කිරීම එවැගේම දිදුල මදචාලයේ ගරු සභාපති තැන්පත් පූජ්‍යපාද නමකෙනට අවසරයි මාලිගා විලාස ජී ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලයටත් ධර්මදේශනය ශ්‍රවණය කරන සුපින්වතුන් සැමටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා මහ නිවනින් සැනසෙත්වා යන උතුම් ප්‍රාර්ථනයන් පෙරදැරිවයි සදහවතුන් අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනය සඳහා බැතිවර දායක ත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුරෝ සමනාන පංචමත්ති තේ තේ ආවිකරෝ මිසක්කි පුද්ධෝ මග්ගජිනෝ මග්ගදේශකෝච මග්ගේ ජීවති යෝ මග්ග දුසීති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ටීවී දිදුල බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ සජීවී ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ බේරුවල කප්පිත්තන් ගොඩ පදිංචි චරච්චන්ද්‍ර පොත්තල අධිපති M.H. සරච්චන්ද්‍ර මහත්මා සහ ඒ මහත්මනිය වන වයියේ ශ්‍රියාලතා මහත්මනිය එවාගේම දියණිය එවාගේම බෑණනුවන් මේ සෑම දෙනාම එකතුව බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අපහසු කාල පරිච්ඡේදයක් වුණත් දුර බැහැර ඉඳලා මේ ස්ථානයට පැමිණිලා මේ ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනාට හිතසුව පිණිස ධර්මාභෝධය පිණිස සිද්ධ කරන්නේ ධර්මදේශනාවෙහි මාතෘකාවසයෙන් තබාගත්තේ සුත්ත නිපාතයේ සඳහන් වන චුන්ද සූත්‍ර දේශනාව. බොහොම ලස්සන දේශනාවක්. චුන්ද කියලා කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේට අවසාන දානේ දුන්නු චුන්ද කර්මාර පුත්‍රයා. පින්නතුන් දන්නවා භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත්වෙන්නට පෙර ආතුව අදිෂ්ඨානයක් ඇති කරගත්ත මෙයින් තුන් මාසයක් ගිය තැන මං පරිනිර්වාණයට පත්වෙනවා කියලා ඒ භාග්‍යතුන් වහන්සේ පින්නතුණේද ආයු සංස්කාර අතහැරියා ඒ ආයු සංස්කාර අතහැරලා බුදුරජාණන් වහන්සේ අවසාන දානි වැළඳුවේ චුන්ද කර්මාරගේ සූකර මද්දව දානේ භාගතුන් වහන්සේ ආනන්ද හඳුරුවන්ට මතක් කරනවා ආනන්ද මගෙන් පස්සේ චුන්දට අවඩක් වෙන ඉඩ තියන්න එපා කිව්වා මොකද මිනිස්සු කියාවේ චුන්දගේ දාන වැළඳ තමයි බුදුහාමුදුරුවෝ පිනිවන් පෑවේ කියලා නමුත් ආනන්ද මතක තියාගන්න මම බුදු වෙන දා සුජාතාව දුන්නු කිරිපිඩු දානයත් එවාගෙන් පිනිවන් පානට කලින් දවස චුන්ද කර්මාර පුත්‍රයා දුන්නු සූකර මද්දව දානයත් දෙකම එකම ආනිසංසයි කිව්වා. පින්වත්නි මේ සූත්‍රයේ දේශනා කරන්නට හේතුණු කාරණාවක් තියෙනවා. මේ චුන්ද කර්මාරගේ තාත්තා රන්කරුවේ සරණාභරණ හදන කෙනෙක් එවාගෙන් වෙළඳන් කරන කෙනෙක් හොඳ ව්‍යාපාරිකේ. එදා බුදුරජාණන් වහන්සේ දවසක් පාවා නුවරට වැඩම කළා. ඒ වැඩම කළ ඉන්න වෙලාවේ චුන්ද කර්මාර පුත්‍රයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මගේ ගෙදර දානට වඩින්න කියලා. බුදුහාමුදුරු දානි බාරගත්තා. ඒ දානිට භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩියාම මේ චුන්ද කර්මාරගේ තාත්ත රන්කරුවෙක්නේ. දානි සූදානම් කළ තිබුණා කියලා කියන්නේ රත්තරම් භාජනවල. ඒ වගේම බෙදන්නගත්තු දේවල් ඒ කියන්නේ හැඳිපවා රත්තරම් කියනවා. මේ දානිට දුන්න වටිනාකමක් මේ. දැන් භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාඳුරෝ දානිට වැඩියේ ඒ දේශනාවේ නම් කියන්නේ පින්නතුනේ ඒ කියන්නේ දානි රන් භාජනයකට බෙදලා සියලු දේත් එක්ක සාමින වහන්සේට පිළිගන්වනවා. ඒ පිළිගන්නුවට පස්සේ
අවශ්‍ය ප්‍රමාණය විතරක් ස්වාමින් වහන්සේලා පාත්‍රයට බෙදාගෙන පින්නතුනි වළඳනවා මේ විදියට එක එක ස්වාමින් වහන්සේලාට රත්නම් භාජනවල දානි බෙදලා එක එක ස්වාමින් වහන්සේලාට දානි පිළිගන්වුවාම මේ අතර හිටියා කෙලෙස් සහිත ඒ කියන්නේ රත්නම් කෙරෙහි ලාමක තෘෂ්ණාවක් ඇති වුණු භික්ෂුවක් හිටියා රත්නම් දැක්කහම ඉතින් කාටවත් ආසාවක් ඇති වෙනවනේ මේ ස්වාමින් වහන්සේ කරපු දේ තමයි මේ ලාමක තෘෂ්ණාව නිසා ඇසෙවෙච්ච මේ ආසාව නිසා උන්වහන්සේ මේ රත්නම් හැන්දක් පින්නතුනි හොරකම් කළා මේක දැක්කේ චොන්ද කර්මාර විතරයි දාන බෙදන්න තව බොහෝ පිරිසක් හිටියා මේක දැක්කේ චොන්ද කර්මාර විතරයි දාන ප්‍රදාන දායක මහත්තයා මේකත් හොඳටම දැකලා ඒත් මේ මිනිස්සය පින්නතුනි දාන බෙදනවා වෙන කෙනෙකුට නම් හිතනවනේ හැන්දක්වත් දාන බෙදනකොට පරිස්සම් කරගන්න බැරි හොරුන්ටද මේ දාන දෙන්නේ කියලා මේක දැකලා ආපහු දානෙත් බෙදලා දානෙන් පස්සේ බුදුහඳුර බණත් කිව්වා. ඒ බණත් හොඳට චොන්ද කර්මාර අහගෙන හිටියා. අහන් ඉඳලා පින්වත්නි බාගතුන් වහන්සේ මේ දානෙන් පස්සේ ආපහු පාවානුවරට වැඩම කළා. ඒ වැඩම කළාට පස්සේ චොන්ද කර්මාර හවස්තරු යනව බුදුහඳුර හම්බ වෙන්න. පාවානුවරට. ඒ චොන්ද කර්මාර යනකොට බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් දානෙට වැඩම කළ භික්ෂුන් වහන්සේලා තියාගෙන පින්නතුනි බණ කියනවා. දැන් මතක තියාගන්න රත්තරන් හැන්ද හොරකම් කරපු සාමීල් වහන්සේ අතන ඉන්නවා. ඒ බණ කියන තැන ඉන්නවා. දැන් මේ සාමීල් වහන්සේ හිතනවා චොන්ද කර්මාර එනකොට අනිවාර්යෙන් මේ මිනිස්සයා මම හැන්ද හොරකම් කරපු එක දකින්නේ නැති ඒක බුදුහාමුදුරන්ට කියන්න වෙන්නේ නැති මේන්නේ නැද්ද කියලා. එනවැත්ද කියලා. මේක ලස්සන සිද්ධියක්. එවිල චොන්ද කර්මාර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ශාසනයේ ශ්‍රමණියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා මේ ශාසනයේ ශ්‍රමණියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ මතක් කළා චොන්ද කර්මාර මේ ශාසනයේ ශ්‍රමණියෝ පහක් නැහැ මේ ශාසනයේ ශ්‍රමණියෝ හතර දෙනයි කිව්වා අනිත් එක පින්නතුනි මෙතන විශේෂත්වයේ තියෙන චොන්ද කර්මාර භික්ෂුවක් රකින්න ගන්න වෙහෙස නැත්තම් බුදුහාඳුරන්ට අවිල කියන්න තියෙන බුදුහාඳුරුවනේ අද දවල් දාන බෙදනකොට මෙන්න මේ භික්ෂුව හැන්දක් හොරකම් කළාය දාන බෙදනකොට රත්තරන් හැන්දක් රත්තරන් භාජනයක්වත් පරිසම් කරගන්න බැරි භික්ෂුවන්ද මේක තියන් ඉන්නේ කියලා එහෙම කතා කළේ නැහැ බුදුහාරගේ බුදුහන්නේ මේ ශාසනයේ ශ්‍රමණයෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා බුදුහාරකෝ පහක් නැහැ ඉන්නේ හතර දෙනයි කිව්වා ඒක ලස්සන සිද්ධියක් නේ පින්නතුනි රත්තරන් දකින්නකොට ලාමක තෘෂ්ණාවක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඊසා ඔහු කල්පනා කළේ යම් කෙනෙකුට චෝදනාවක් කරනවා නම් පිරිස මැද චෝදනා කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුව ධර්ම දේශනාව කරනකොට දැන් මේ ශ්‍රමණයෝ හතර දෙනා ගැන කියනකොට අර හැඳහරකන කරකම් කරන භික්ෂුවට තේරුම් ගන්න පුළුවන් මමයි තෙවෙන්නේ මොන කොටසද කියලා. ඒ හතනා බුදුහාමුදුරු දේශනා කරන පළවෙනි කෙනා තමයි චොන්ද කර්මාර මග්ගජින. මග්ග කියන්නේ පින්නතුනි මාර්ගය ජින කියලා කියන්නේ දිනප භික්ෂුව මාර්ගයේ දිනප භික්ෂුව දෙවෙනි කෙනා තමයි මග්ග දේශක මග්ග කියන්නේ මාර්ගය දේශක කියලා කියන්නේ බුදුහාඳුරු දේශනා කළ ධර්මාර්ගයේ දේශනා කරන භික්ෂුව තුන්වෙනි කෙනා තමයි මග්ග ජීවතේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්මාර්ගයේ තුල ජීවත් වෙන භික්ෂුව හතිනි කෙනා තමයි මග්ග දුසි කියන්නේ භාගතුන් වහන්සේගේ ධර්මාර්ගයේ දූෂණය කරපු භික්ෂුව මෙන්න හතර දෙනා මග්ග ජීවති මග්ග දේශක එවාගෙම මග්ග ජීවති මග්ග දුසි එතකොට මේ රත්තරන් හැන්ද හොරකම් කරපු භික්ෂුව හිතෙ වෙන මොන කොටද මග්ග දුසි ඇයි ඒ භික්ෂුව භාගතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ පින්නතුනි දූෂණය කළා එහෙනම් දැන් මේ චොන්ද කර්මාර අහපු ප්‍රශ්නෙත් එක්ක පින්නතුනි රත්තරන් හැන්ද හොරකම් කරපු භික්ෂුවත් අතර ඉන්නකොට මේ ටික දේශනා කරනකොට මේ භික්ෂුව දැනගන්නවා එහෙනම් මං අයිති වෙන්නේ මාර්ගයේ දෝෂණය කරපු භික්ෂුවක් ඇටියටයි කියලා අනිත් එක පින්නතුනි බුදුරජාන් වහන්සේ ඒ කියන්නේ කෙනෙක් පැවිදි කළාය දැන් ඔක්කොම හරිය සිවුරක් පෙරෙව්වය කියලා අතාරින්නේ
භාගතුන් වහන්සේගේ සිරිත් තමයි පින්නතුනි වරින් වර ඒ භික්ෂුව ගනල්ලා අවවාද කරනවා අවවාද කළා අවවාද කළා අවවාද කරලා මේ සසුනට ඔබින විදියට පින්නතුනි හදනවා හදලා යම් දවසක බුදුරජාන් වහන්සේට වැටහුනොත් මේ භික්ෂුවට දැන් මම නැතුව මම කියන්නේ සාස්තුන් වහන්සේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා ආණ්ඩ දාට තමයි බුදුරජාන් වහන්සේ පින්නතුනි භික්ෂුව අතහරින්නේ ඇයි ඒ බුදුහාරු දන්නවා ඒ භික්ෂුව මොන ප්‍රාන්තෙට මොන ගමට කොතෙන්ට ගියත් සාස්තුන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරගෙන පින්නතුනි ඉන්න දන්නවා දැන් අද උනත් අම්මල තාත්තලා මෙහෙ දරුව පිටරට ඒ තමල තාත්තල අපිත් එක්ක කියන හාමුදුරුවනේ අපේ දරුවගෙන අපිට බයක් නැහැ මොකද අපි කුසල්ලා කුසල් පින්පව් කියලා දහම් පාසල් ලැබලා හොඳට දරුව හදලා තියෙනවා අපිටත් වඩා හොඳට හාමුදුරුවනේ දරුව පින් දහම් සිද්ධ කරනවා දරුවගෙන බය නැහැ අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේටත් පින්නතුනි තමංග ශ්‍රාවකයන් ගැන බය නැහැ බයක් බුදුහාන්ට කොහොමත් නැහැ ඒ කියන්නේ භාගතුන් වහන්සේ දන්නවා ශ්‍රාවකය කොතෙන්ද ගියත් සාත්තුණු වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරගෙන ඉන්න දන්නවා කියලා මේක ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ දන්ත භූමි කියලා සූත්‍රයක් එක රජ කෙනෙක් පින්නතුනි රජුරෝ තමන්ගේ ඇද්ගව්වට කතා කළා කියනවා ඇද්ගව්වෝ නුඹ මගේ මගුල් ලතා ගන්න කියනවා මගුල් ලතා අරගෙන මගේ මගුල් ලතා අරගෙන යන්න කියනම කැලෑවට කැලෑවට ගිහිල්ලා කැලෑවේදී වල්ලතෙක් අල්ල ගන්න කියනවා ඒ වල්ලතාව අල්ලගෙන ඒ වල්ලතාව අල්ලගෙන මේ මගේ මගුල් ලතාගේ බෙල්ල බැඳලා දෙන්නෙකුට බැඳලා අරන් එන්න කියන මාලිගාවට දැන් මේ ඇද්දෝ පින්නතුනි මේ වැඩේ කළා ඒ කියන්නේ රජුරුවන්ගේ මගුල් ලතා අරගෙන ගිහිල්ලා කැලෑවට කැලෑවේ දව වල්ලතෙක් අල්ලගෙන ඇවිල්ලා මාලිගාව ගෙනත් තිබෙන පස්සේ රජුරුව කියනවා මේ වල්ලතාව මගේ මගුල් ලතා විදිහට හදලා දෙන්න කියලා ඇද්දවට කියනවා ඊට පස්සේ ඇද්දව කරන්නේ මොකද්ද දිග පින්නතුනි දඟලක් අරගෙන මේ ඇතාව බඳිනවා වල්ලතාව බැඳලා දවසින් දවස දවසින් දවස පින්නතුනි පුරුකින් පුරුක් කොට කරනවා අඩු කරනවා අඩු කරලා අඩු කරලා දහ ළඟටම හේත්තුන තරමට පින්නතුනි ගේන මේ කියන එක පින්නතුනි තේරෙනවා ඊට පස්සේ මනුස්ස වාසයට හරින විදියට හොඳ වචනින් කතා කරනවා මේ ඇතාට වල්ලතාට හොඳට හිලා කරගත්තට පස්සේ හොඳ වල උස්සන්න කිනකොට හොඳ වල උස්සනවා කකුල් දෙකකින් ඉනකොට කකුල් දෙකකින් ඉන්නවා වලිග උස්සන්න කිනු වලිග උස්සනවා දැන් මේම හිලා කරගත්තට පස්සේ ඇද්දවුව රජුරවන්ට ගිහින් කියනවා රජතුමනි තවදුරටත් මූ වල්ලතෙක් නෙවෙයි මූ වල්ලතෙක් නෙවෙයි ඔබතුමාගේ මගුල් ලතා විදියට මේ ඇතාව පාවිච්චි කරන්න පුළුවන් දැන් නිකන් හිතන්නකෝ වල්ලතෙක් අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ගේ මගුල් ලතා විදියට හදලා ඇද්දවුව කියනවා මූ තවදුරටත් වල්ලතෙක් නෙවෙයි ඔබතුමාගේ මගුල් ලතා විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා ඔයත් හිතන්නකෝ මේ ඇත යම් දවසක මරණයටපත් වුණොත් ගණන් ගන්නේ වල්ලතෙක් විදියටද මේ රජුරුවන්ගේ මගුල් ලතා විදියට දැන් නදුංගමු ඇතත් අල්ලගෙන ආවේ කැලෑවෙන්නේ කැලෑවේ එතකොට ඌ කලින් පින්නතුනි වල්ලතෙක් නමුත් මාලිගාවේ කනඩුව ගෙනියන්න පුළුවන් විදියට බුදුරජාණන් වහන්සේට ආදරය ඇතුව සංසාර පුරුද්දක් තියෙනවනේ පින්නතුනි මේ විදියට මේ ගමන් මග ඇවිල්ලා පින්නතුනි මොන ඇත මරුණත් හොඳයි කියන එක නෙවෙයි නමුත් නැඳුංගමු ඇත මෙරිච්ච දවසේ අපිට ලොකු දුකක් ඇති වුණා අපිට ඇයි මාලිගාවේ ඇතානේ ඇයි හික්මිච් ඇතෙක්නේ ඌ විනීත ඇතෙක්නේ ඌ සීලාචාර ඇතෙක්නේ ඒ නිසා දුක ඇති වුණා නිකන් ඇතෙක් මරුණට අපිට එහෙම දුකක් ඇති වෙන්නේ නැහැ මේක මේ කියන්නේ යම් කෙසේ කෙනෙක් ගිහි ගෙයින් නික්මිලා මේ ශාසනේ පැවිදි වුණා කියලා කියන්නේ හරියට කැලෑවෙන් අල්ලන් ආපු වල්ලතෙක් රජුරුවන්ගේ මගුල් ලතා විදිහට හදනවා වගේ. අර ගිහි කාලේ තියෙන ඒ ගති සියල්ලම පින්නතුණි අයින් කරලා හදන්න එපා යයි. ගිහි කාලේ කනබන විදිහට මේක බෑ. මේ ශාසනය බෑ. ඒ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. ඉස්සර ගුරුවරු පින්නතුණි කියන්නේ මේ කිරියාදී වළඳන කොට හැන්දවත් කප් එකේ වද්දන්න එපා කියනවා. ඒක අශෝභනයි. හිතන්නකෝ 10-15 නමක් එකට කිරි වන්දන කොට පින්නතුනි ඒක හරි අසෝබනයිනේ තාන්තාගල වදින අසෝබනයි ඒක ඉතින් ගුරුවරු කියන්නේ එහෙමවත් එපා ඒක ගිහියෝ කලාට එක ප්‍රශ්නයක් නෑ
लसन सूत्र संगुतनिकाय पदम सूत्रे के पदम पुप्पी सूत्रे के पदम के निलुम मलट पदम मे सामीन वहां से पिन्न दवसा खेलावट वड़ी भावना करावना करी हम भावना अवसंकल मे सामीन वहां से मे खेलावे अभी दिन अभी दिन को दकिन उन्वहां से भोम लसन विला दकला उन्वहां से बिलट बहल पिन्न नान सोदान गुण දැන් ටික ටික මේට වෙලට බහිනකොට මේකේ මලොත් හොඳට පිපිලා දැන් පපුව දක්වා වතුරට බැස්සා වැඩේ කියන්නේ මූල් ළඟට මලක් ලඟුණා දැන් ටික ටික වතුරට බහට මූල් ළඟට මලක් ලඟුණා මේ සාමිනි මහන්සි කරපු දේ තමයි තව චුට්ටක් මූණ පාත් කරලා මේ මල ඉම්බා මේ මල ඉම්බා අතින් ඇල්ලුවෙත් නැහැ ඉම්බට පස්සේ මේ විල බලා ගන්න ඉන්න පින්නතුනි දේවතාවේ ඒ දේවතාවා एक पार्ट मे पदमहांधुर अंट की ए सुध हो राके सुध हो राके पदमहार वटपट बेलव कवृत पस आप पदमहार गर्भदेत मई मून पाक मल इंब एक देवता वाप हो ए सुध हो राके अंतिम धनगत मे वेन कौरवत्न मे देवता विभव धनगिन पदमहांधुर मे देवता वट अहनम देवता अहनवा දේවතාවනේ ඇයි මට සුවඳ හොරා කියන්නේ ස්වාමිනේ ඔබ වහන්සේට සුවඳ හොරා නොකිය පුළුවන්ද ඔබ වහන්සේ මේ කැලෑවටාවේ භාවනා කරන්න විලට බැස්සේ නාන්න ඒක නාන්නවනම් නාන වැඩේ කරගන්න මිසක මේ විලේ තියෙන මල්ලි බින්නෙන්න එපා කිව්වා නෑවට කමක් නෑ විලේ තියෙන මල්ලි බින්නෙන්න එපා කිව්වා පදුහාඳුර කියන මේ දේවතාවට දේවතාවනේ නුඹට පේන්නේ නැද්ද මේ විලේ अरे यहाँ गुड मिनीसु मिनीसु मल कड़ागन चनवा मिनीसु पोहटुत कड़नवा पिपीचत कड़नवा नालच्चनो मडकल्लच्चनो बोरकल्लच्चनवा तेन देवियंत तेह पेन्ने देवियंत पेन्नी मम्मल इंब मतमाय किव्वा मे देवताव कियनवा पदमहांधुरुवने मिनीसु मल कड़ागन गियत एकई मडकल्ल गियत एकई बोरकल्ल गियत एकई मट प्रश्नयक ने मम मे कियन ओब हंसेट किव्वा බන්න දෙවතා කීපදේ ඒක මිනිස්සු මොනව කළත් මට කමක් නැහැ මම කියන්නේ ඔබ වහන්සේට දැන් පදුමහරු කියනවා ඉතින් මම් මල අතින් ඇල්ලුවෙත් නැහනේ මම කළ ඉම්බෙක විතරයි යන යන්ට මූණ පාත් කළා ඒ සුළු වෙලාවට මට කිව්ව ඔබ සුවඳ හොරා කියලා දැන් පදුමහරු කියන එකත් හරි දෙවතාව කියන එකත් හරි දෙන ගොඩාක් වෙලා ආගියු කළා ආගියු කළා අන්තිමට දෙවතාවා බැරිමතන කියන පදුමහාඳුරුවනේ उपहांस हेदन हदेन्न की मग लसन उपमा वाक्यान की पदमहार देवता पदमहांधुर अम्म के दरवे कोट किरीदेन को अम्म सुधुपाट वस्ट्रया मे उकुट इलागनवा इलागन ये कुट तीयागन तो मे दरवट किरीदेन्नी किरीदेन को बरीबिलाहरी अम्म के दिने किरी बिंदुवा मे सुधुपाट वस्ट्रेट वेटिनवा मे लसन उप मतक तीयागन කිරිස් සුදුයි වස්ත්‍රය සුදුයි මේ දෙක කොච්චර සුදු වුණත් කිරි බින්දුවක් හරි සුදු පාට වස්ත්‍රයට වැටුනොත් පුංචි පැල්ලමක් කිටිනවා පදමහනේ වගේ මතක තියාගන්න ඔබ වහන්සේගේ සීලයත් පිරිසිදුයි හරියට කොයි වගේද කිරි දෙන්න කලින් අම්ම උකුලට දාගත්ත සුදු පාට වස්ත්‍රය වගේ නමුත් දැන් අම්ම කිරි දෙනකොට अम्मे दिता बरीवेला कि बिंदुवा सुधपाट बस पुंच पेल मकटला उपहंस की सीले नमती सुधपाट वस्टे दुंची पुंच पेल मकटला उपहंस की सीले को किरीदेन कल अम्म उगलटदाग सुधपाट वस्टे वगे नम दुंच पेल मकटला किरि बिंदुवक पेट्ला सुधुपाट वस्टे एवागे मतक त्यागन्न ओबहांसेगे सीले नेमति सुधुपाट वस्टे पुंचि पुंचि पेल्ल मक्किट्ला किव्वा इतनिन किव्वे मिनिस्सु लोकु वेरदि करन एक होंदयि कियन एक नेमेयि मिनिस्सु लोकु वेरदि कलत् लोकेट लोकुवट पेन्ने नमुत् भिक्षुवक् पुंचि वेरदक् कलत् एक लोकेट लोकुवट पेनवा किव्वा
දමනකො මල ඇල්ලුවෙත් නැහැ මල කැඩුවෙත් නැහැ ඒ ඒ අර මල ඉඳපු සුළු වෙලාවට කියන්නේ සුවඳ හොරා කියලා ඒ කියන්නේ මලේ සුවඳවත් සාමීනි හොරකම් කරන්න එපා කිව්වා අනිත් එක ඔබ හන්සේ විලට බැස්සේ නාන්නනේ නාන්නව නම් නාන වැඩේ කරගත්තට කමක් නැහැ අනිත් එක සිතේ සුවඳ හොයාගෙන සිතේ සුවඳ හොයාගෙන කැලෑවට ආපු ඔබ හන්සේ දැන් හොයන්නේ මොකේ සුවඳද මලේ සුවඳ කිව්වා සාමීනි මලේ සුවඳ හොයලා හරියන්නේ නැහැ භාවනාවට භාවනාව හොයන්න ඕනේ සිතේ සුවඳ කිව්වා බන් කොච්චර ලස්සනද කියලා ඉතින් මේ චුන්ද කර්මාරගේ දානෙට වැඩපෝ සාමීනි වහන්සේ ළඟින් එක සාමීනි වහන්සේ නමක රත්තරන් කරේ තෘෂ්ණාවක් ඇති වුණා ඒ හැඳ හොරකම් කරපු බව දැක්කෙත් ගෙදර හිටපු ප්‍රධාන දායක මහත්තයා දානේ ප්‍රධාන දායකයා බන් එතුම කොච්චර ලස්සනද කියන්නේ පින්නතුනි භික්ෂුවක් රකින්න බුදුහාඳුරන්ට ගිහින් කිව්ව නැහැ බුදුහාඳුරනේ හැන්දක්වත් තියාගන්න බැරි හොරුන්ටද බන කියන්නේ මේ ශාසනේ මහාන කරන්නේ එහෙම වෙන්නේ නැහැ ඇහුවේ බුදුහාන්නේ මේ ශාසනේ ශ්‍රමණියෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඇහුවා බුදුහාඳුර කෝ ශ්‍රමණයෝ ඉන්නේ හතර දෙනයි පළවෙනි කෙනා තමයි කිව්වා මග්ගජින කියලා කියන්නේ පින්නතුනි මාර්ගය දෙන භික්ෂුව අර අපි ඉස්සෙල්ලා කතා කරේ කියන්නේ පින්නතුනි කියන්නේ ඇතෙක් කියන්නේ කැලෑවෙන් අල්ලන් ආපු වල්ලැතෙක් රජුණුවන්ගේ මගුල්ලතා විදියට හදලා යම් දවසක ඌ මරණයට පත් වුණොත් ගණන් ගන්නේ මගුල්ලතා විදියට ඒ වගේ මේසා කියන්නේ ගිහිගෙයි ඉඳලා මේ සාසන යම් කිසි කෙනෙක් පැවිදුණාට පස්සේ උන්වහන්සේ අපවත් වුණොත් ගණන් ගන්නේ ගිහියෙක් හැටියට නෙවෙයිනේ ගණන් ගන්නේ සංවර වෙච්ච විනීත වෙච්ච හික්මිච්ච භික්ෂුවක් හැටියට නේ සමහරු කියන්නේ කොච්චර වැඩක් කරන්න තිබ්බ සාමීන් වහන්සේමද අපරාධය අකාලේ අපවත් වුණේ කියලා අර හික්මිච්ච ඇතෙක් තරුණ කාලේ හික්මුණත් එකයි වයසට ගියල හික්මුණත් එකයි අපි හිතමුකෝ එයා තරුණ කාලේ හික්මුණා කියලා තරුණ කාලේ හික්මිච්ච ඇතෙක් යම් දවසක මරණයට පත් වුණොත් එදාට අපි කියන්නේ මොකද්ද අනේ මාලිගාවේ කරඬුව තව කොච්චර කල් අරන් යන්න තිබ්බ ඇතෙක්ද අපරාධය අකාලේ මරණයට පත් වුණා කියලා ඒ වගේ තරුණ කාලේ හරි කමක් නැහැ භික්ෂුවක් පින්නතුන් හික්මුණොත් හික්මිලා යම් දවසක ඒ භික්ෂුව අපවත් වුණොත් මිනිස්සු කියන්නේ කොච්චර වැඩක් කරන තිබ්බ සාමීන් වහන්සේ නම් අපරාධය අකාලේ අපවත් උනේ කියලා. අන්න බලන්නකෝ පින්නතුනි. ඒ නිසා හික්මීම කියන එක තරුණ කාලේ තිබුණත් එකයි, ඒ වගේම කාලයක් ගිහිල්ලා පින්නතුනි හික්මුණත් එකයි. හැබැයි යම් දවසක අපවත් උනොත් ගණන් ගන්නේ හික්මිච්ච භික්ෂුවක් ඇටියට. තව ලස්සන සූත්‍රයක් තියෙනවා පින්නතුනි. හත්තිගාම ගුග්ග සූත්‍රය කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ අර හොඳ උපාසක මහත්තයෙක් වෙන්න ඕන නම් ආදර්ශයට ගන්න කිව්වේ මේ ශාසනයේ උගතරිතුමා හොඳ උපාසිකාවක් වෙනන බුදුහාදරතට ගන්න ආදරතට ගන්න වේ කවුද කුජ්ජුත්‍රාව නැත්නම් නන්ද මාතාව කුජ්ජුත්‍රා කියන්නේ පින්නතුනි කුදුකාන්තාවක් කුදු මිනිසෙක විවාහ වුණේ පින් කරන්න බැරි සල්ලි තිබුණේ නැහැ නමුත් බුදුහාදුර කොතනකවත් කිව්වේ නැහැ විසාකාව ආදරතට ගන්න කියලා එයා නරකයි කියන කෙනේ මේ කියන්නේ කුජ්ජුත්‍රාව ආදරතට ගන්න කෝ උපාසිකාවක් වෙන්න ඕන නම් එහෙම නැත්නම් නන්ද මාතාව ආදරතට ගන්න කිව්වා දවසක් ඔය කුජ්ජුත්‍රාව ගෙදරට ස්වාමීන් වහන්සේටමක් පින්නතුනි පින්නපාත වැඩියා. දැන් ගෙදර බත ලිපේ තිබුණේ. බත ඉදුණා. රත් වෙච්ච ගමන් පින්නතුනි බට්ටි ගිහලා බෙදුව පාත්‍රයට කුජ්ජුත්‍රාව. රත්ුණා පාත්‍රේ. රත් වෙච්ච පාත්‍රේ අතේ තියන්ගෙන බැරි මේ හාමුදුරුවෝ එක අතක් රත්නකොට එයාටින් අනිත් අතට පාත්‍රේ මාරු කළා. ඒ අත රත්නකොට එයාටින් අනිත් අතට පාත්‍රේ මාරු කළා. මෙහෙම මාරු කරන කුජ්ජුත්‍රා බැලුව මේ මොකද කියලා. කුජ්ජුත්‍රාවට පස්සේ කල්පනා වුණා අනේ මම මේ උණු පිට බට්ටික බෙදපු නිසානේ මේ සාමීනි මහත්තයා මේ වේදනාව ඇති වුණේ ඉක්මනට ගෙට දොල ගිහිල්ලා ප්‍රතිකාරය කරන බලල්ලක් ඇදුවා බලල්ලක් ඇදලා මේක පූජකලාලෝ සාමීනි මෙන්න මේක උඩින් පාත්‍රය දියාගන්න කියලා බණපතේ කියන පින්නතුනි කුජ්ජුත්‍රාවට නිවන් දකින්න මේ පිනත් හේතුණා කියලා ඒක නිවන් දකින්නක නෙවෙයි ඒ වගේ කුජ්ජුත්‍රාව පුංචි පුංචි පිංගම් ගොඩාක් සිද්ධ කරගත්තා දැන් අද උනත් සමහර අම්බලා ලස්සනට පාවඩ මහනවා පුංචුණට ඒ පිංගම් ඔය බුද්ධ පූජාව ලස්සන ලේන්සු මහන් එනවා ඒක පුංචි උනාට පිංකම් ධාතු කොණ්ඩ මහ ලස්සන ලේන්සු මහනවා පුංචි උනාට පින්නතුනේ ඒ පිංකම් ඒ වගේ පුංචි පුංචි හරි කමක් නැහැ පිංකම් කරලා ඒක පිං කඳක් බවට පින්නතුනි පරිවර්තනය කර ගන්න ඕනේ ඒක කුජ්ජුත්‍රාවට පිං කරන්න සල්ලි තිබුණේ නැහැ නමුත් අර පුංචි පුංචි පිංකම් ගොඩක් පින්නතුනි සිද්ධ කරගත්තා ඒ වගේ මේ හොඳ උපාසක මහත්තයෙක් ළඟ තියෙන ලස්සන කරුණු අටක් කියනකොට දවසක් පින්නතුනි සාමීන් වහන්සේ නමක් මේ උගතුරුතුමා ගෙදරට වඩිනවා වැඩම කළා කියනවා අහනවා සිරිතුමනි ඔබතුමාද උග්ග කියන්නේ කියලා ඇහුවා එමේ සාමීනි මම
බුදුහාමුදුරු කිව්වා ඊයේ ඔබතුමා ගැන අපිත් එක්ක කතා කළා මොන දහඳුනේ බුදුහාරු මං ගැන කිව්වේ බුදුහාමුදුරු කිව්වා ඔබතුමා ළඟ තියෙනවා කියලා සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති අසනිමත් කරුණ වටක් හැබැයි ඒ කරුණ වට මොකද්ද කියලා බුදුහාමුදුරු කිව්වේ නෑ ඒ කරුණ වට දැනගන්න යන්නේ මම මෙයාවි කියලා කිව්වා ඒ කරුණ වටේ එක කාරණාවක් කියනවා හාමුදුරුවනේ මම සාමින් වහන්සේලා ඇසුරු කරනවා කිව්වා මං ගොඩාක් හාමුදුරුවෝ ඇසුරු කරනවා කිසිම දවසක හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කළාට මං කවදාවත් කේලම් කියන්න හිතාගෙන භික්ෂුවක් ඇසුරු කළේ නෑ කිව්වා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඕපදූප කියන්න කියලා හිතාගෙන කවදාවත් ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කරන්නේ නෑ කිව්වා. මම හාමුදුරු නමක් ඇසුරු කළා නම් ඇසුරු කරන්නේ මගේ ශ්‍රද්ධාව දිනු කරගන්න විතරයි කිව්වා. ඒක ලස්සන තැනක් නේ. ඒ කියන්නේ යම් කෙනෙක් හාමුදුරු කෙනෙක් ඇසුරු කරනවා නම් කේලම් කියන්න හිතාගෙන ඒ භික්ෂුවත් පිරිහෙනවා ඒ පැත්තෙන් පින්නතුණ ගිහියත් පිරිහෙනවා. තව ලස්සන කාරණාවක් කියනවා. හාමුදුරුවනේ මගේ ගෙදර සමහර දවස්වලට මම දන් දෙනවා. දන් දෙනකොට ඊට කලින් දවසේ දෙවියන් ලැබිලා මට කියනවා රාත්‍රියේ හෙට ඔබතුමා ගෙදර දානට වන්න පළවෙනි හාමුදුරුව දුස්සීලයා. දෙවෙනි හාමුදුරුව සිල්වතා. තුන්වෙනිය සෝවාන්. කවුද මේ කියන්නේ? දෙවියන්. හාමුදුරුවනේ ඒ කොහොම කිව්වත් මම දන් දෙන්නේ මහා සංඝරත්නයට කිව්වා. මට දුස්සීල කෙනත් එකයි සිල්වත් කෙනත් එකයි මම දෙන්නේ මහා සංඝරත්නයට කිව්වා. එවගේ ලස්සන තැන් කීපයක් තියෙනවා පින්නතුනි. උගතුරුතුමා ළඟ තියෙන අසිරිමත් කරුණ. ඉතින් බුදුහාමුදුරුව මේ චුන්ද කර්මාරගෙන් පින්නතුනි මේ චුන්ද කර්මාර බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුව උත්තර දෙන්නේ පළවෙනි කෙනා තමයි මග්ගජින ඒ කියන්නේ මාර්ගයේ පින්නතුනි දිනන භික්ෂුව. මෙතන විශේෂයෙන් බුදුහාරව අදහස් කරන්නේ තාදින් මග්ගජිනං වදන්ති බුද්ධා තාදින් කියලා කියන්නේ පින්නතුනි අටලෝ දහම තුල කම්පා නොවෙන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අන්නේ භික්ෂුවට කියනවා කවුරු කියලාද මග්ගජින මාර්ගය දිනු භික්ෂුව කියලා. පින්නතුන් දන්නවනේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසාච සුඛං දුක්ඛං. ඒ කියන්නේ ඒ තැනත්ත දන්නවා ඒ කියන්නේ අටලෝ දහම තුල කම්පා නොවී ජීවත් වීම. ලාභයත් අනිත්‍යයි අලාභයත් අනිත්‍යයි. ලාභය කියන එකත් පින්නතුනි හැමදාම තියෙන්නේ නැහනේ. තේරුම් ගන්න ඕනේ ඒක අනිත්‍යයි. ඒ අලාභය කියන එක හැමදාම තියෙන්නෙත් නැහැ. ඒ වගේ නින්දාව කියන එක හැමදාම තියෙන්නෙත් නැහැ. ප්‍රසංසාව කියන එක හැමදාම තියෙන්නෙත් නැහැ. යසයස අනිත් එක තනතුරු වැඩි වෙනකොට පින්නතුනි අනතුරුත් වැඩි වෙනවා. අපි කියන්නේ තනතුරු හැටියට අනතුරු කියලා. අපිට මරණ තරජන තිබුණේ නැහනේ. බුදුහාන්ට මරණීය තරජන ප්‍රමා තිබුණා. පින්නතුනි මතක ඇතිනේ. අර සුන්දරී කියන නගර ශෝභනීය මරලා ජේතවනාරාම පිටිපස්සේ මල්වල මල්ලස්සේ හංගලා මතකයිනේ කතාව මල්ලස්සේ හංගලා අන්තිමට ඒ මිනිස්සම පින්නතුනි ඒ මිනිය නැත්තම් ඒ නගර ශෝභිනියගේ මලකඳ ගොඩට අරගෙන මල්ලස්සෙන් අරගෙන අන්තිමට කරපු දේ තමයි ජේතනාරාම ඉදිරිපිට තියාගෙන පින්නතුනි පෙළපාලේ ගියා මේ කවුරු මෙරුව කියලා කියන්නේද බුදුහාමුදුරු මෙරුවයි කියලා කියන්නේ ඕන නින්දාව දැන් ආනන්ද හඳුරේ කියන බුදුහාමුදුරුවනේ මෙහෙ ඉන්න බෑ අපි වෙන තැනකට යන් කිව්වා කොහටද යන්නේ ආනන්ද වෙන කොහෙටද ගමන් යන් කිව්වා හරි එතනට ගියා කියමුකෝ එතනත් ආනන්ද මේ ප්‍රශ්නේ තුනොත් අපි කොහටද යන්නේ භාගතුන් වහන්සේ වදාලා බුදු කෙනෙකුට කරන නින්දාවක් තියෙනව නම් ආනන්ද ඒ නින්දාව තියෙන උපරිම දවස් 7යි ඉන් එහාට ඒ නින්දාව යන්නේ නැහැ අනිත් එක ආනන්ද ප්‍රශ්නයක් තියෙනව නම් යම් තැනක ප්‍රශ්නේ විසඳලා මිසක් වෙන තැනකට කවදාවත් යන්න එපා එතන ප්‍රශ්නයක් ඇතුණා නම් ප්‍රශ්නේ විසඳලා උඩ යන්න. එහෙම නැත්නම් තවත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊගේ බුදුහාරකේ මග්ගජන කියන්නේ අටලෝ දහම තුල කම්පා නොවේ ජීවත් වෙන භික්ෂුව පින්නතුනේ. එතකොට ඒ භික්ෂුවට හෝ වේවා අර ශ්‍රාවකගේ ගිහියෙක් හෝ වේවා ලාභයත් ලබන්නට කියන්නේ ලාභයත් අනිත්‍යයි කියන බව තේරුම් ගන්න ඕනේ. අලාභයත් අනිත්‍යයි කියන බව තේරුම් ගන්න ඕනේ. නින්දාවත් හැමදාම තියෙන්නේ නැහැ. අනිත් එක ප්‍රශංසා කියන ඒවා හැමදාම තියෙන්නෙත් නැහැ පින්නතුනේ. වෙනස් වෙනවනේ. දැන් සමහර වෙන පින්නතුනි දැන් ඇසුරු කරන මුල් කාලේ මිනිස්සු හරි හොඳයි. කාලයක් යනකොට මිනිස්සු වෙනස් වෙනවා. දැන් අපේ දාහට කල්පනා කරනවා තේහාම්දුරුනේ මේ මිනිස්සු ඇසුරු කරන මුල් කාලේ හරි හොඳයිනේ. දැන් තමයි මේ ඔක්කොම කියලා. නෑ පින්නතුනි ඒ මිනිස්සු ඉස්සරහත් එහෙම තමයි. මිනිස්සුන්ගේ යථා ස්වභාවය කියන එක මතුවෙන්නේ පින්නතුනි කාලයක් මිනිස්සු ඇසුරු කරනකොට. එමයි කියලා මේ මිනිස්සු ඇසුරු කරන්න එපා කිව්ව නෙමෙයි. කෙනෙක් ඇසුරු කරන්න හැබැයි වෙනස් වෙන බව දැනගෙන. එදාට වෙනස් වුණත් දුකනේ අන්නේ දාට අටලෝ දහම තුල කම්පා නොවි ජීවත් වෙන. එයාට දුකත් එකයි එයාට පින්දුන සැපත් එකයි. මේ ලංකාවේ ඉස්සර mantriවරෙක් හිටියා. 25000යි පඩිය. හොරකම් කරන්නේ
මම දේශනා කරපු මාර්ගය යම් කෙනෙකුට දිනන්න පුළුවන් නම් චොන්ද කර්මාර ඒ තමයි මාර්ගයේ දිනන භික්ෂුව කිව්වා. දැන් අපි පින්නතුන් දන්නවා වෙසක් කූඩුවක් එමෙ ලස්සනට හදලා ඕකත් ලස්සනට අලවලා ඕකත් ලස්සනට ගහක එල්ලලා පිටිපන්දමක් કરી පහනක් કરી යෝගේ පත්තු කරලා ඕක ටික වෙලා කරනකොට ගිනි ගන්නවා. ගිනි ගන්නවා. එතකොට ඒක නෙවෙයිද මේක අනිත්‍ය කියලා කියන්නේ. අපි දෙක පිටිනකොට දුකයි. නමුත් දුක වුණාට පින්නතුනේ අර දගෙනකොට ලොකු සතුටකුත් ඇති වුණා. මෙන්න සතුට අනිත් පැත්තට පින්නතුනේ මොකටද පෙරළුනේ? දුකට පෙරළුණා. අන්න ඒ වෙලාවේදී අපිට ඒක තේරෙන්නේ නැහැ. නමුත් කාර්යය කියලා කල්පනා කරනකොට පින්නතුනේ ඒක වැටහෙනවනේ. වැටහෙනවා. එහෙනම් බුද්ධාගමේ මේ ලස්සන දේම අනිත් පැත්තට නැති වෙන බවත් අනිත්‍ය ස්වභාවයට පත් වෙන බවත් පින්නතුනේ විසක් කෝඩුවෙන් අපිට ලොකු දහමක් ඉගෙනනවා. අපි සරුංගල් ඇරියා. අත්තර ගොඩාක් උඩ ගිහිල්ලා අන නූලත් කැරලා ගහක රැඳුණා දුකයි. නමුත් ඒක පුංචි කාලේ දකින්න ඕනේ නැද්ද? දකින්න ඕනේ. ඒක දැක්කහම තමයි පින්නදුනේ ලොකු වුණාට පස්සේ යම් දවසක අපිට වැටහෙන්නේ. ඒ කියන්නේ ඒ දුක පුංචි කාලේ දැනෙන්න ඕනනේ. දැනෙන්න ඕනේ. ඒක වරදක් දෝෂයක් කියලා හිතන්න එපා. සමහර දෙමව්පියොත් ඉන්නවා පුළුවන් තරම් දරුවන්ට දුක් විඳින දෙන බැරිකමට පුළුවන් තරම් හම්බ කළා දරුවන්ටත් හම්බ කළා තමයි මරණයටපත් වෙන්නේ. හැබැයි යම් දවසක ඒ දරුවන්ට දුකක් ආවට පස්සේ දරුවන්ට සමාජය දරන්න බෑ. ඒ දෙමව්පියෝ නැහනේ. මම මේ කියන්නේ තමන් විඳපු දුකෙන් භාගයක් කරේ දරුවන්ටත් විඳින ඉඩ තියන්න ඕනේ. එතකොට තමයි දරුවෝ දුක කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නෙ. එමෙතේ මම කම්බ කරන්න එපා කිව්ව නෙමෙයි පින්නතුනේ. ඒ මොන තරම් පව. ඒ කියන්නේ සමහර දරුවෝ පවයිල කියන හඳුනේ මේ අපේ වරද නෙවෙයි දෙමව්පියන්ගේ වරද කියලා. ඒ කියන්නේ ඒ පුංචි දුකක්වත් විඳින්න ඉඩ තිබ්බේ නැහැ. හැබැයි දැන් දෙමව්පිය නැති වෙද්දි දවසට ඒ දුක දරුවන්ට දරුවන්ට දරන්න බෑ. එහෙමත් දැන් තියෙනවා පින්නතුනේ. ඒකයි කිව්වේ අර තාදී ගුණ එකනේ අටලෝ දහම තුල කම්පා නොවි ජීවත් වෙන්න. ඒ කියන්නේ සැපත් එහෙමයි දුකත් එහෙමයි සැපත් නිත්‍ය නෑනේ. සැපත් අනිත්‍යයිනේ. දුකත් එහෙමයි දුකත් නිත්‍ය නෑ පින්න. දුකත් පින්නතුනේ අනිත්‍යයි. අර දේවතාවෙක් කියලා බුදුහාමුදුරගෙන් දවසක් අහනවා බුදුහාන්නේ ඔබාන්සේ සතුටින් දින්න කියලා ඇහුවා. දැන් බුදුහාරකෝ සතුට වෙන්නේ මට මොනවද තිබිලද කියලා ඇහුවා. ඊට පස්සේ දේවතාව අහනවා දැන් ඔබහන්සේ මේ දුකින් දින්න කියලා ඇහුවා දුක් වෙන්නේ මොනෝ නැති වෙලාද කියලා ඇහුවා. දේවතාව අන්තිමට කියනවා හරි පුදුමයිනේ බුදුහාඳුරුවනේ සතුටකුත් නැති දුකකුත් නැති ශ්‍රමණේ ගොඩාක් කාලෙකින් දැක්ක කිව්වා.
මේ වගේ සමනේ මගේ ජීවිතේ දැකලා. ඒ කියන්නේ මිනිස්සුන්ගෙන් ඇහුවා මේ ප්‍රශ්නේ ලැබෙන්නේ අමුතු උත්තරනේ. දැන් අපෙන් ඇහුවොත් මේ දවස්වල කොහොමද කියලා අපි කියන්නේ නොහෙ ඉන්නවයි කියලානේ. මොකද බුදුහාරගේ උත්තරේ එහෙම නෙවෙයි. බුදුහාරු කිව්වේ මට සතුට වෙන්න කියලා ඇති දෙයක්වත් නැහැ. දුක් වෙන්න කියලා මම නැති වුණු දෙයක්වත් නැහැ කිව්වා. දැන් දේවතාවට ඒත් මේක තේරෙන්නේ නැහැ. දේවතාව අන්තිමට කියනවා මට මේක තේරෙන්නේ නැහැ කිව්වා. බුදුහාරකෝ දේවතාවනි මතක තියාගන්න මිනිස්සු මේ ලෝකේ දුක ඉඳගෙන සැප හොයනවා. මිනිසුන්ට සැප වැඩි වුණාම මොහොතින් දැන් අමතක වෙනවා. ඒ අපි කියන්නේ මුලමතක වෙනවා කියලා. දිනුවට ගියාට කමක් නැහැ. මේ දිනුවට ආවේ කොතනින්ද කියලා මතක තියාගන්න ඕනේ. ආන් එතකොට දිනුව වෙච්ච කෙනාට ඒ දිනුව යම් දවසක නැති වුණත් දරන්න පුළුවන් මුල මතක තිබුණොත්. නැත්තම් බෑ. තේරුණානේ? ඒ කියන්නේ යම් කෙනෙක් දිනුව වුණා. ඒ දිනුවාට පස්සේ යාට මුල මතක තියෙන්න ඕනේ. සමහර මිනිස්සු ව්‍යාපාරිකව පින්නතුනේ පේමන්ට් එකේ පාපිසි විකුණලා. අද ලොකු රිදි ව්‍යාපාරිකයෝ මේ කියනකොට පින්නතුන් දන්නේ නැති. හෝටල් වල පිඟන් හොයන මිනිස්සු අද මුළු ආසියාවටම බිස්කට් බෙදනවා. නේ? ඒතර මේ මිනිස්සේ කතාවේ සතුටින් කතා කරන්නේ. ඒ මිනිස්සයට හරි එතනදලා තා පල්ලෙහාට ආව කීමකෝ දරන්න පුළුවන්. ඇයි දන්නවා මෙතෙන්ට ආවේ කොහොමද කියලා. ඒතර එක පාරට ඔක්කොම හම්බුනාම අන්න වෙන දේ මතක තියාගන්න ඒ ඔක්කොම ලැබිලා පොඩි දෙයක් නැතුණාට පස්සේ ඒ දුක දරන්න බෑ. දෙවෙනි කාරණා බුදුහාමුදුරුවෝ දේශනා කරන මග්ගදේශේ. මග්ගදේශේ කියලා කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්ම මාර්ගය නිවැරදි කොට දේශනා කරන භික්ෂුවට කිව්වා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ විකෘත කරන්නේ නැතුව යම්කිසි භික්ෂුවක් පින්නතුනි දේශනා කරනව නම් ආන්නේ භික්ෂුවට කියනවා කවුරුද කියලාද? මග්ගදේශක භාගතුන් වහන්සේ දේශනා කරපු මාර්ග දේශනා කරන භික්ෂුව. භාගතුන් වහන්සේ මේ ශාසනය විනාශ වන ක්‍රම කිහිපයකට දේශනා කළා. එකක් තමයි කිව්වා අනාගතයේ දේව විශ්වාස ආදී එක මේ බුද්ධාගම මිශ්‍ර වෙනවා. මිශ්‍ර වුණාට පස්සේ මිනිස්සුන්ට පිරිසුදු බුද්ධ වචනේ මොකක්ද කියලා හොයාගන්න බෑ. එතකොට දේව විශ්වාස උඩමතු වෙනවා. බුද්ධාගම කියන එක පල්ලෙහාට යනවා. තව එකක් තියෙනවා අනාගතයේ උපදින ශ්‍රාවකය බුදුහාර දේශනා කළේ. කර්මාන්ත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මේවා තැබෙහි වෙනකොට කර්මාන්තයට ශිල්පයට ශාස්ත්‍රයට විද්‍යාවට මුල් තැන එනවා. නමුත් බුද්ධාගමට මුල් තැන එන්නේ නැහැ. යදුනත් මේ ළමයින්ට බුද්ධාගම ලකුණු නැහැනේ. වරද දෝෂයක් කියනව නෙමෙයි. විද්‍යාව නරකයි කියන එක නෙමෙයි. කර්මාන්තේ නරකයි කියන එක නෙමෙයි. ශිල්පේ නරකයි කියන එක නෙමෙයි. ඒ විද්‍යාවට එහෙම මුල් තැනකට බුද්ධාගමට මුල් තැන නැති වෙනවා. ඒක ලකුණු නැහැ බුද්ධාගම ළමයින්ට අපට. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් බුදුහාරෝග දැකලා තමයි කිව්වේ. ඊට පස්සේ බුදුහාර මතක් කළා අනාගතයේ උපදින ශ්‍රාවකයෝ ලාභ කීර්ති ප්‍රශංසා මේවා බලාපොරොත්තු වෙන් ගැටවුතු කරනකොට බුද්ධාගමෙන් පල්ලෙහාට යනවා. ඒක ලාභයට මුල් තැන එනවා, කීර්තියට මුල් තැන එනවා. ඒකේ බුද්ධාගම තුල කීර්තියට මුල් තැන ගන්නවා. ඊට පස්සේ ලාභයට මුල් තැන ගන්නවා, ප්‍රශංසාවට මුල් තැන ගන්නවා. ඒ වෙයි ඉතින් උඩහට එනකොට බුද්ධාගමෙන් තෙල යනවා. තුන්වෙනි කාරණා බුදුන් මග්ගජීවී කියන්නේ බුදුහාර දේශනා කරපු මාර්ගය තුල ජීවත් වෙන වික්ෂ. ඒ කියන්නේ බුදුහාර දේශනා කළා තියෙන මෙන්න මෙහෙමයි මම මේ වැඩේ කරන්න හොඳ නැහැ කියලා. ඒ මාර්ගය තුලින් පින්නතුනේ ජීවත් වෙනවා. හතන කෙනා තමයි මග්ගදුසී කියන්නේ බුදුහාර දේශනා කළ ධර්ම මාර්ගයේ දූෂණය කරන භික්ෂුව. එහෙනම් චොන්ද කර්මාරහපු ප්‍රශ්නෙට උත්තරේ භික්ෂුවට හම්බුණා. දැන් පිරිසමැද චෝදනා කරන්න ගියාද? නැහැ. බැරි වෙලාවත් චොන්ද කර්මාර කිව්වනම් බුදුහාන්නේ දවල් දාන්නට වැඩි භික්ෂුව මෙතන ඉන්නවා මෙන්න භික්ෂුව හැන්දක් කරකම් කළා කිව්වනම් අනිවාර්යෙන් සිරවල යවනවා. ඒක මේ ශාසනයේ තවත් එක සාමිනු මහන්තනම නැති මේ හිතන්න එපා. මේ හොරෙක් ආරක්ෂා කළා නෙවෙයි පින්නතුනේ. එහෙම හිතන්න එපා. භික්ෂුවක් ආරක්ෂා කළා. කොච්චර ලස්සනද බලන්නකෝ. ඒ භික්ෂුව ආරක්ෂා කළා. ඒ භික්ෂුව යම් දවසක කෙලෙස් නැසලා ඒ භික්ෂුව යම් දවසක පින්නතුනේ අරහත්ත්වයට පත් වුණා. තෘෂ්ණාව කියන කාටත් ඇති වෙනවනේ. රත්තරන් කරේ තෘෂ්ණාවක් ඇති වුණා. ඒ තෘෂ්ණාව වෙනම කතාවක්. නමුත් චුන්ද කර්මාර කල්පනා කළේ මම මේ භික්ෂුව ආරක්ෂා කරගත්තොත් කාටවත් ඒත්තු ගන්න නැතුව බුදුහාරගේ දේශනාව තුලින්ම අපි කියන්නේ බණ කියනකොට ඉතින් බණ කියනකොට වරදක් තියෙනනම් වරදක් يعني තමන්ගේ වරදක් නම් ඉතින් තමන්ට තේරෙනවනේ. මටයි අමාරු කියන්නේ ඒ බණ හඳුනේ මටම කිව්වා වගේම කියලා. ඒ බණ මටමයි කිව්වේ හඳුනේ. ඇයි කියලා මම කියනවා මගේ වරදවල් තිබුණ හඳුනේ. ඒ බණ හරියට මටම කිව්ව බණක් වගේ. අන්න ගලපගත්තා. තමන්ටයිද නැත්තං ඒක අයින් කළා. ඔච්චර ඒ භික්ෂුව ගලපගත්තා. එහෙනම් දැන් මේ දේශනා කරපු හතන නාගෙන් මං අයිති වෙන කාටවත් නෙමෙයි. මග්ග දුසී අනේ මං බුදුහාඳුරු දේශනා කළ ධර්ම මාර්ගයේ දෝෂණය කළා කියලා ඒ භික්ෂුව එතනින් පස්සේ මාර්ගයේ දෝෂණය කළේ නෑ. එතනින් පස්සේ ධර්ම මාර්ගය තුල ජීවත් වෙන භික්ෂුවක් බවට පින්නතුනේ පත් වුණා. ඉතින් මේ ඉගෙන ගත්තේ
සුත්තනිපාතේ තිබෙන චුන්ද සූත්‍ර දේශනාව චුන්ද කර්මාර පුත්‍රයාත් බුදුහාඳුරුවත් අතර ඇතු ලස්සන ධර්ම සාකච්ඡාවක් මේ දේශනා කළේ මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත් උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු 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 කියලා ප්‍රාර්ථනා කරන්න පින්වත්නි අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ බේරුවල කප්පිටන්ගොඩ පදිංචි සරච්චන්ද්‍ර පොත්තලේ අධිපති එම් එච් පී සරච්චන්ද්‍ර මහත්මයා සහ ඒ මහත්මණිය වන වයියේ ශ්‍රියලතා මහත්මණිය වගේම දියණිය ඒ වගේම බෑණනුවන් ඉතින් බොහෝම ශ්‍රද්ධාවෙන් සිදු කළ මේ පින්කමේ අරමුණු හැටියට තබා ගත්තේ 2022 ජූලි මාසේ 27 එනම් අද දිනට 72 උපන්දිනයේදී ඇති 2022 පෙබරවාරි මාසේ 27 වන දින කොරෝනා වසංගතයේ හේතුවෙන් පරලෝව සැපත් වූ ආදරණීය සහෝදරිය ලොකු අම්මා වන පීඒ චාලට් නෝනා මහත්මනියට එවාගෙම සුජීවත් සිටින සමීතාමත්ම ආසාවෙන් සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වන මේ උතුම් ධර්ම දානමේ පින්කම ඇයගේ ජන්මදිනයේ වෙනුවෙන් ඇයට උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා එනිසා අපි රැස් කරගත්තු මේ උතුම් පුණ්‍ය ශක්තිය මේ පල්ලවසපත් වුණු පීඒ චාලට් මෞතුමියට චාලට් නෝනා මෞතුමියට මේ උතුම් පින් අනුමෝදන් වේවා සංසාර දුක් කෙලවර අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේ මීට වසර 8කට පෙර උපත ලබා සුළු මොහොතකින් මෙලවින් සමුගත් සමීරා සහ චතුරංග මේ මව්පියන්ගේ කුලඳුරු දියණියට පින්වත් නිරෝගිමත් දීර්ඝාෂයේ දරුවෙක් ලෙස නැවත උපත ලබා කෙලවර අමා මහ නිවනින් සැනසෙන්නට ඒ පුංචි කුණදුරු දියණියන්ටත් මේ උතුම් පින හේතු වේවා අනේ සසර වසන තුරු නිවන් දකින තුරු කවදාවත් එබඳු අකල් මරණයකට පත් වෙන සිදු නොවේවා උපෝපන් සෑම ආත්ම භාවයකදීම දිගාසරි සම්පත් විඳ ලෝතුරා දහමත් අවබෝධ කොටගෙන ඒ කුණදුරු දියණියට නිවන් දකින්නට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු එවාගේම දෙපාර්ශවයෙන් පරලෝස සැපත් මව්පියන් වෙන එම්.එච්. සුසිරිපාල එවාගේම ඊ.ඩී. සෝමාවති ආර්.ඒ. ලීලාවති වයි.ඒ. ඇල්බර්ට් සිඤ්ඤෝ යන මව්පියවරුන්ටත් එවාගේම මීට මාස 6කට කලින් හදිසි අබා ප්‍රාප්ත වූ ජූලි 26 වෙනි දිනට උපන්දිනයේදී තිබුණු පවුලේ හිතවත් බී.කේ. නිහාල් මහත්මයාටත් හදිසි අබව ප්‍රාප්ත සෙසිල් ප්‍රියන්ත පුතුණුවන්ටත් ගාමිණී පුංචි හේවා සහෝදරයාටත් පවුලේ ඥාතිවන ඊ.ඩී. බුරම්පි සිඤ්ඤෝ එවාගේම ඇඩ්ලින් නෝනා ඊ.ඩී. සෝමදාස ඒ මව්පියන්ටත් ඒස් විමලසිරි ආනන්ද පියාණන්ටත් එවාගේම ඔහුගේ පුත් එස් මනෝජ් ඉන්දික සහෝදරයාටත් එතුළු නමින් මේ පල්ලව සැපත්තුණු සිහි කටයුතු සියලුම ඥාතීන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා සංසාර දුක් කෙලබරේ ඇත්තෝ අමා මහ නිවනින්ම නිවී සැනසෙත්වායි සාදු 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 කියලා පින් දෙන්න. එවාගෙම සුජීවත් සිටින ධර්ම දේශනාවට අනුග්‍රහය දැක්වූ එම්.එච්.පී. සරච්චන්ද්‍ර මහත්මයාට සහ ඒ මහත්මණියට එවාගෙම වයියේ ශ්‍රියලතා මෑණියන්ටත් දියණිය සමීරා සුරංගමාලි එවාගෙම බෑණනුවන් එච්.ටී. චතුරංග එච්.ටී. යනුලි බිමන්සා දියණිය එවාගේ මෙට්ටි ප්‍රතික සේමින් පුතුටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා එවාගේම සතර වසනාතුරා නිවන් දක්නාතුරා සෑම දනාතම කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා එවාගේ මාලිගාවේ ලස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් දිදුල මාද ජාලේ කාර්ය මණ්ඩලයේ සෑම දනාතම නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා පින්වත් සෑම දෙනාටම උතුම් විජයශ්‍රී ජයශ්‍රීමා බෝහාම්දුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් අසනීපයක් එදත් දුකක් කරදරයක් නැතුව සුවසේ තව තවත් පින්කම් කරගන්නට අවැසි කායික ශක්තිය මානසික සුවපත් භාවය උතුම් තෙරුවනේ අනන්ත ගුණ බලයෙන්ම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදුහු 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 සුපිනතුනි අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනය සිදු කරන ලදනු ගෞරවනීය දේශකයන් වහන්සේ වන ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය ශාස්ත්‍රපති විචිත්‍ර ධර්මකථික පූජ්‍යපාද නමකෙනට අවසරයි හිඟුරේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේට මේ කරගෙන යන්නා වූ ශාසනික කටයුතු තවත් නිදුක්ව නිරෝගීව කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේපායයි සාතුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු සාදුහු 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 එවකෙමයි සදහවතුනි අද මෙම උතුම් සජීවී සද්ධර්ම දේශනයේ බැතිබර දායකත්වයේගෙන කටයුතු කළ සුපිනවතුන්ට මතක් කර සිටිනවා අෂ්ට පරිස්කාර ඇතුළු සෙසු පරිස්කාර ද්‍රව්‍යයන් ගෞරවනීය දේශකයන් වහන්සේට පූජා කරන ලෙසට සදහවතුනි අද මෙම උතුම් සද්ධර්ම වර්ෂා සජීවී ධර්ම දේශනයේ තම බැතිබර දායකත්වයේගෙන කටයුතු කරනු ලැබුවේ බේරුවල කපිතන් ගොඩ පදිංචි සරච්චන්ද්‍ර පොත්හලේ අධිපති MHP සරච්චන්ද්‍ර මහත්මයා සහ එම මහත්මිය වන වයේ ශ්‍රියලතා මහත්මිය දිනිය සහ බැනනුවන් විසින් සදහවතුන් අරමුණු ලෙසින් සඳහන් කර ගන්නට යෙදුණා 2022 ජූලි මාස 27 වන දිනේ නම් අද දිනට 72 වන ජන්මදිනයේදී ඇති 2022 පෙබරවාරි 27 වන දින කොරෝනා වසංගතය හේතුවෙන් පරලොව සැපත් වූ ආදරණීය සොහොරිය ලොකු අම්මා වන ආරේ චාලට් නෝනා මහත්මිය සුජීවත සිටි සමයේ ඉතාමත් ආසාවෙන් සිද්ධ කරන්නට බලාපොරොත්තු වූ ධර්ම දානමය පින්කමක් වන මෙම ධර්ම දේශනය ඇගේ ජන්මදිනය වෙනුවෙන් ඇයට උතුම් නිර්වාණ සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් සිද්ධ කරන්නට යෙදෙනවා ඒ වගේම මිට වසර 8කට පෙර උපත ලබා සුළු මොහොතකින් මෙලොවින් සමුගත් සමීරා චතුරංග මෝපියන්ගේ කුළුඳුල් දියණියට පින්වත් නිරෝගීමත් දීර්ඝායුෂ ඇති දරුවෙකු ලෙස නැවත උපත ලබා කෙළවර අමා මහ නිවන් සුවත් වේවා යන උතුම් ප්‍රාර්ථනාවත් ඒ වගේම දෙපාර්ශ්වයේම පරිලෝස සැපත් මෝපියන් වන MH සුසිරිපාල ED සොමවති ආරේ ලීලවති ඒ වගේම YA ඇල්බර්ට් සිඤ්ඤෝ යන මෝපියන්ටත් ඒ වගේම මිට මාස 6කට පෙර හදිසි අභාප් ප්‍රාප්ත ජූලි 26 දිනට ජන්මදිනයේදී තිබුණ පවුලේ හිතවත් BK නිහාල් මහතාට ඒ වගේම හදිසි අභාප් ප්‍රාප්ත සිසිල් ප්‍රියන්ත පුතුට ගම්හිණී පුංචි හේවා සුහිරාටත් පවුලේ ඥාතින් වන ED බුරම්පි සිඤ්ඤෝ ඇඩ්ලින් නෝනා ED සෝමදාස මෝපියන්ට ඒ වගේම S විමලසිරි ආනන්ද පියාණන්ටත් ඔහුගේ පුත් S මනෝජ් ඉන්දික සහෝරාටත් නමින් මිය පරලොව ගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින ධර්මදේශයෙන් අනුග්‍රහය දැක්වූ MHP සරච්චන්ද්‍ර මහත්මයාට එම මහත්මිය YA ශ්‍රියලතා මෑණියන්ට දිනිය සමීරා සුරංගමාලි බැනනුවන් ඒ වගේම HT චතුරංග HT ජෙනුලි බිමන්සා දිනිය HT රිතික සේමින් පුතුට නිදුක් නිරෝගී සුවය හා කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා යන උතුම් ප්‍රාර්ථනාවෙන් එක්කරගෙනයි අද මෙම උතුම් සද්ධර්ම වර්ෂා සජීවී ධර්ම දේශනයේ බැතිවර දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ සදහවතුනි ඔබටත් හැකියාව අවස්ථාව පවතිනවා මෙවැනිම ආකාරයේ සජීවී සද්ධර්ම දේශනයක් TV දිතුල බෞද්ධ රූපවාහිනිය හරහා සිදු කරවා ගැනීමට ඒ සඳහා සියලුම විමසීම් 01126 3636 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට ලබා ගැනීමට හැකියාව පවතිනවා එසේනම් සදහවතුනි මේ සූදානම් වන්නේ TV දිතුල බෞද්ධ රූපවාහිනිය නාලිකාව අද දිනට ඔබ වෙත සමීප කරන්නට යෙදුණු සද්ධර්ම වර්ෂා සජීවී සද්ධර්ම දේශනය මෙතකින් නිමා කිරීමටයි නවත දිනක සද්ධර්ම වර්ෂා සජීවී සද්ධර්ම දේශනයකින් හමුණ බලාපොරොත්තු වෙන් ඔබෙන් සමුගන්නවා ඔබ සැමට දළදා සමිඳු පිහිටයි